උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඔක්කොම තක්කඩට ගින්නේ එක්සත් ජාතික පක්ෂයේ බැදුම් කර ප්‍රශ්න ඇති කරගත්ත කට්ටිය ආ ගම්මිරිස් මිශ්‍ර කළා ප්‍රණාණය කරපු අය ඒ වගේම විවිධ චෝදනා වලට එල්ල වෙච්ච අය තමයි මේ පැත්තේ ඉන්නේ. ඉතින් අත්ත වශයෙන්ම මට කියන්න තියෙන්නේ සමගි ජන බලවේගය කියන්නේ ජනතාවගේ අපේක්ෂා මත ගොඩනගුණු පක්ෂයක්. දැන් එක්සත් ජාතික පක්ෂයේ ලියුම් එවනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු බය කළා පීඩනයක් ඇති කරලා එයාගේ සහයෝගය ගන්න. දේශපාලන පක්ෂයකට බය කළා සහයෝගය ගන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. දේශපාලන පක්ෂයක් වුණාම හදවත දිරා ගන්න ඕන. මිනිස්සුගේ හදවත දිරා ගන්න ඕන. හදවත දිරාගෙන තියෙන සජිත් ප්‍රේමදාස පැතුමා කියන එක මම පැහැදිලිව කියනවා. මම එකක් කියන්නම්. පසුගිය ජනාධිපතිවරණයේදී ලැබි සද්ධානයේට පොදු ජන පොහොට්ටුවට පසුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට ලැබිච්ච 169 ලැබුණා. එයාට හම්බුනේ 118. තාමත් පැහැදිලි ඒ 169 මේතරේ හම්බ වෙන්නේ. මම හැමදාම කියනවා ආණ්ඩුවට 113 ගන්න බෑ. තව මාසයක් තියෙනවා කැම්පේන් එකට. අද ජනතාවට බලපාන විශාලතම ප්‍රශ්නේ තමයි ජීවත් වීමේ අමාරුකම. හැම අත්‍යවශ්‍ය භාණ්ඩයක්ම 150කින් 100කින් වැඩි වෙලා. ඉතින් ජනතාව කොහොම ජීවත් වෙන්නේ? දැන් අලුත් මගඩිය පටන් ගන්න තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොටස හරහා ඉල්ලුම් පත්‍ර බෙදන්න අපේ තරුණයන්ට අවට්ටන්න. මේක තමයි අලුත්ම පැකටිය. මේ රස්සාවල් දහස් ගණනක් නැති වෙලා තියෙන වෙලාවක කොරෝනාව හරියට පාලනය කරපු නැති නිසා රස්සාවල් දහස් ගණනක් නැති වෙලා තියෙන අවස්ථාවක අලුත් පැකිය දෙනවා කියලා මේ ප්‍රෝඩාව කරන්නේ අපේ තරුණ පරම්පරාව රවට්ටන්න. මම පැහැදිලිව කියනවා නොවැම්බර් මාසේ වෙනකම් යහපාන ආණ්ඩුවේ මුඩාඩුපාඩුකම් තිබ්බත් අපි ආර්ථිකය සාධාරණ පවත්වාගෙන ගියා. අත්‍යවශ්‍ය භාණ්ඩවල පාලනය තිබ්බා. රජයේ සේවකයන්ගේ සියලු දීමනා දුන්නා. විශ්‍රාමිකයන්ගේ සියලු දීමනා දුන්නා. හැම ඉල්ලීමක්ම හැම වෘත්ති සම්බන්ධ ඉල්ලීමක්ම අපි ලබා දුන්නා. අපි කිසි ඉල්ලීමකට බෑ කිව්වේ නැහැ. හැම ඉල්ලීමක්ම ලබා දුන්නා. මේ අය නොවැම්බර් මාසේ 16 වෙනිදා ඉඳලා බෑ කියන එක තමයි මේ යගේ මේ චින්තනය කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි මේ අය පසුගිය දෙසැම්බර් මාසේ ඒ අයට වැඩ කරපු ලොකු සභාගම් පිනවන්න බිලියන 640ක බදු සහනයක් දුන්නා. දැන් මේ බිලියන 640 නැතුව මේගොල්ලෝ කෙකර ගන්නවා. මේ බිලියන 640 තිබ්බනම් ලොකු සභාගම් වලින් ලැබිච්ච මේ අර්බුදය ඇති වෙන්නේ. ඩොක්ටර්